රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් ලැබුවා වූ අසිරිමත් නත්තල ඔබ සැමට සුබ නත්තලක් වේවා. සියත උදැසන පුවත් තුලින් මම විශ්මි නිම්ෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. තේ දල්ලෙන් ව්‍යවසායකින් විපක්ෂ නායක සජිත් කියයි. ඔබ තේ කර්මාන්තයේ ව්‍යවසායකින් හැටියටයි අපි හඳුන්වන්නේ. අස්රසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව තවත් ලක්ෂ 4කින් ඉහළට. පවුල් ලක්ෂ 20 ලක්ෂ 24 දක්වා පලල් කරන්න. ප්‍රථමයෙන්ම දේශීය පුවත්. ලොවට සාමයේ පණිවිඩය රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදු වූ අසිරිමත් නත්තල් දිනය අදයි. මේ ඒ වෙනුවෙන් සියත අප තබන සටහනක්. සීතල උද්වප් මාසී දිලිඳු ගවලෙනක උපත ලැබමින් සාමයේ පණිවිඩය ලොවට රැගෙන ආ සාමයේ කුමරුන් වන කිතු සමිඳුන්ගේ උපත සමස්ත ලෝක කිතුණු ජනතාව නත්තල් දිනේ ලෙස සමරනවා. දෙසැම්බර් 25 වනදා මධ්‍යම රාත්‍රී 12ට උන්වහන්සේගේ උපත සිදු වූ බව කිතුණුවන්ගේ විශ්වාසයයි. සුර දූතයින් මගින් දෙවිඳුන්ට මහිමයත් මිහිපිට ජනයන්ට සාමයේ පණිවිඩයත් රැගෙන පැමිණි කිතු සමිඳුන්ගේ උපත සිදු වූ අසිරිමත් සිදුවීම ලොව පුරා කිතුණුවන් සමරන්නේ ඉතාමත් ඕනෑ කමින්. නත්තල ආධ්‍යාත්මික මංගල්‍යයක්. ඒ කියන්නේ ආධ්‍යාත්මික විමුක්තියේ මාර්ගය අපට පෙන්වා දෙන ක්‍රමවේදයක්. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපාතරට ආවේ අපි දෙවියන් වහන්සේටත් අපේ අසල් මෙසියාටත් දැඩි ලෙස ආදරය කරන්නට ජීවත් විය යුතුයි කියන පණිවිඩය රැගෙනයි. ඒ සඳහා උන්වහන්සේ ඒ ආදරය කොයිතරම් ගැඹුරු විය යුතුද කියලා පෙන්වන්නට කුරුසියේ දෑත් විහිදා මරණයට පත් වුණා. කුරුසිය දිහා බලන හැම විටම අපිට ඒක ලොකු අභියෝගයක් වෙනවා. අපේ ජීවිතය ආත්මාර්ථකාමී නොවි පරාර්ථකාමී ලෙස අන්‍යයන්ට ගෞරව කරමින් අන්‍යයන්ගේ ජීවිත ඒකාලෝක කරන්නට කැපවීමින් දෙවියන් වහන්සේට ගෞරවය පුදන්නට ඒක අපිට ලොකු අභියෝගයක් වෙනවා. ලොකු ආරාධනයක් වෙනවා. ඒ නිසා නත්තලේදී අපි මේ කුරුසියේ පණිවිඩයේ ඇති වැදගත්කම තේරුම් ගත යුතුයි. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ නත්තල් දින සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අභියෝග රාශියක් තම කරමතට කඩා වැටුණු සමයක අප මෙවර නත්තල සමරන්නෙමු යන්නයි. රට හමුවේ ඇති අභියෝග සැබෑ ලෙසම හඳුනා ගනිමින් තම වගකීම් ඉටු කිරීමට සියලු දෙනා එක්වෙමු යයිද ජනාධිපතිවරයා සිය සුභාශිංසන පණිවිඩයෙන් දන්වා තිබෙනවා. දුප්පත් පොහොසත් ස්ත්‍රී පුරුෂ කුලමල වාද බේද පසෙකලා සාමය සමාදානය සහ සමානාත්මතාව යන අපූර්ව පාඩම් මත පිහිටා අන්‍යයන්ට පිහිට වෙමින් අර්ථාන්විතව ගත කරන සිත් සතන් සතුටින් පිරි සුබ නත්තලක් වේවායයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සිය නත්තල් දින පණිවිඩයෙන් සඳහන් කර තිබෙනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නත්තල් දින පණිවිඩයේ දැක්වෙන්නේ නත්තල ප්‍රීතිදායක එකක් වන්නේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන ආදරයේ සහෝදරත්වයේ සහ අසරණයන්ට පිහිටවීමේ පණිවිඩය තුළ ජීවත් වුවහොත් පමණයි යන්නයි. ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් තවත් ඖෂධ 38ක් මෙරටට ගෙන්වා ඇති බව වෛද්‍ය චමල් සංජීව අනාවරණය කළා. ආන්දෝලනාත්මක ඖෂධ ගනුදෙනුවට අදාළව ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් වහාම හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලව අත්අඩංගුවට ගත යුතු බවයි ඔහු පවසන්නේ. ආන්තරණාත්මක හ්‍යුමන් ඉමියුනෝග්ලොබියුලින් වංචාවට අදාළව වැදගත් තොරතුරු රැසක්ම මේ වන විටත් අධිකරණයේ හමුවේ අනාවරණය වෙමින් තිබෙනවා. ඊට අදාළව සැකකරුවන් 6 දිනක රක්ෂිත බන්දනාගාරගත කිරීමටයි කටයුතු කර තිබෙන්නේ. එවැනි පසුබිමක ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් තවත් ඖෂධ 38ක් මෙරටට ගෙන්වා ඇති බව වෛද්‍ය චමල් සංජීව අනාවරණයක් සිදු කළා. බොහෝ උස් වූ කඳු මුදුන්වල ඔබ නොදන්නා කතාවක් ඇත. කන්ද වාගේ ඔහොම හිටියට ඇතුලේ ඇත්තේ පාළු හිස්කම. කෙලි රමුක්කල අමාත්‍යවරයාගේ මාධ්‍ය සාකච්ඡාව තුලත් තිබුණේ ඒ හිස්කම සහ අසත්‍යය.
කිහිලි රමුකල් අමාත්‍යවරයා කියන විදිහට ඔහු මේ කිසිවක් නොදන්නේ නම් මම මතක් කරන්න කැමති මේ වන විට සේවරිට් කියන ඖෂධ සමාගමට ඉන්දියානු ආයෝජනා ක්‍රමයේ යටතේ ශ්‍රී ලංකාවට ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ කළා. එම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඖෂධ 38කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙනවිත් තිබෙනවා. නිසි පරිදි ගුණාත්මකභාවය පරීක්ෂා කිරීමකින් තොරව මේ තමයි එම සේවරිට් කියන සමාගමට අදාළ ටෙන්ඩරේ ලබා දීම සඳහා කිහිලි රමුකල් අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට යොමු කරන කැබිනට් පත්‍රිකාව. නොවැම්බර් මාසේ 30 වෙනිදා පසුගිය අවුරුද්දේ එවකට වෛද්‍ය සැපයීමේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ.ටී. සුදර්ශන ඖෂධ නියාමන අධිකාරිය විධායක අධ්‍යක්ෂ විජිත් ගුණසේකරට ලිපියක් ලියමින් කියනවා මේ සමාගම සඳහා අදාළ ඖෂධ 38 නිදහස් කර ගැනීමට අවශ්‍ය කරන ලියාපදිංචි අත්හැරීමේ සහතිකය නැත්නම් වේව් ඔෆ් රෙජිස්ට්‍රේෂන් ලබා දෙන්න කියලා. දැන් කෙහෙලිය රමුකල් අමාත්‍යවරයාට මතක් කළ දෙන්න කැමති ප්‍රශ්නගත ඉමුනෝග්ලොබියුලින් පිළික ඖෂධ ගනුදෙනුවේදී අයිසොලේස් බයෝෆාම සමාගමටත් මේ සේවරිත් කියන සමාගමට ඖෂධ 38 ගෙනීම සඳහාත් ඔබ විටින් විට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කළාට මේ ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාවලට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා නොදුන්නු බව ඔබට මතකදයි මම අහනවා. රනිල් වික්‍රමසිංහ මුදල් අමාත්‍යවරයා ඉතා පැහැදිලිව කියනවා මේ විදියට තමන්ට අවශ්‍ය වෙන විදියට අවශ්‍ය පරිදි කැබිනට් පත්‍රිකා නිකුත් කරමින් මූලික ප්‍රසම්පාදන නීතිරීති උල්ලංඝනය කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් නොමැති බව. ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ නිර්දේශ සහ අනුමැතිය ලබා නොදීම සම්බන්ධව අවසාන තීරණය එන්න කලින් මේ ගනුදෙනු සියල්ල සිදු කරනවා. හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාව අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි සීමාව ඉක්මවා ඇතයි කියලා අපි විශ්වාස කරන නිසා ඉදිරි නඩුවාරයේදී ඒ සම්බන්ධව පියවර ගැනීමට අධිකරණයේ උපදෙස් පතන්නට දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට පුළුවන්. මේ අතර නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ සහ මහනුවර ජාතික රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල එක්ුණා. අනතුරුව එම රෝහල්වල සෞඛ්‍ය වෘත්තිකයින් සමග විශේෂ සාකච්ඡාවක නිරත වීමටයි ලේකම්වරයා කටයුතු කළේ. පොරොන්දුවක් වුණා නම් ඒවා ලබා දෙනවා. එහෙම නැත්නම් පොරොන්දු වෙන්නේ නැහැ. අපේ සෞඛ්‍ය සේවාව මේ ලෝකයේ තිබෙන සෞඛ්‍ය සේවාවල් එක්ක සංසන්දනය කරනකොට ඉතාමත්ම ඉහළ තිබෙන සෞඛ්‍ය සේවාවක්. දැන් එංගලන්තයේ අපේ මේ විශේෂඥ වෛද්‍යතුමන්ලා පුහුණුවට යනවා. හදිස්සියක් වුණාම ඉමර්ජන්සි යුනිට් එකට ගිහින් බංකුවේ ඉඳන් ඉන්න ඕන පැය 6ක් විතර කතා කරනකම්. මේ මැරෙන්ඩම යන්නේ නැත්තම් ඇතුළට ගන්නෑ. අපේ රටේ ආපුහම ETV එකට දාලා ඔක්කොම වැඩ කළා. විනාඩි 10ක් 15ක් යනකොට තියට යවන්න ඕන නම් තියටත් යවනවා. එක්ස්රේ එකක් ගන්නවා. මේ සේවය කරන්න පුළුවන් වෙලා තිබෙන්නේ ඔබ සියලු දෙනාගේ කැපවීම නිසා. විශේෂයෙන් වෛද්‍යවරයෙක් අද ලෙට්ටු 50ක් 60ක් 100ක් ආවනම් ඒ 100ම බලනවා. කොයි රටේද එහෙම කරන්නේ? කන්සල්ටන්ට් කෙනෙක්ගේ අපොයින්ට්මන්ට් එකක් ගන්න එංගලන්තේ අවුරුද්දක් ඉන්න ඕනේ. මෙහි OPD එකෙන් රිෆර් කරපුවාම අනිත් දවසේ ක්ලිනික් එකේ බලනවා. උඩරට කම්කරු ප්‍රජාව තේ කර්මාන්තයේ ව්‍යවසායකින් බවට පත් කිරීම තම අරමුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කඳුරට ප්‍රජාවට අභිමානවත් ජන ජීවිතයක් උදා කර දීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බවයි විපක්ෂ නායකවරයා පවසන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ නුවර එළියේ පැවති උත්සවයකට එක් වෙමිනුයි. අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙලා තිබෙනවා අප රටේ ජීවත්වන සියලු දෙනාම එක හා සමානයි. එක හා සමානව සැලකිල්ල මේ රටේ පුරවැසියන් සියලු දෙනාටම ලබා දෙන්නේ කියන කාරණාව. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ එසේ සඳහන් වුණත් මහ පොළොවේ සත්‍ය සහ යථාර්ථය තවමත් වීරෝදාර උඩරට කඳුරට කම්කරු ජනතාව ඒ ඇයට ලැබිය යුතු නිසි ගරුත්වය නිසි ස්ථාවරය නිසි ශක්තිය ලැබිලා නැහැයි කියන එකයි මගේ මතය. ඔබට මම කියන්න කැමතියි ඔබගේ පුරවැසි අයිතිය රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ලබා දුන්නු. අනාගත අපේ රජයක් තුල ඔබගේ ජීවත් වීමේ අයිතිය අපි ලබා දෙනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම ඔබව හඳුන්වන්නේ කම්කරු ප්‍රජාව හැටියට. අපි හිතනවා ඔබගේ අනාගතය සහ වර්තමානයේ වී යුත්තේ සදහටම කම්කරුවන් වීම නොව ඔබ තේ කර්මාන්තයේ ව්‍යවසායකින් හැටියටයි අපි හඳුන්වන්නේ. නිකං ව්‍යවසායකින් නෙවෙයි අපේ අවසාන ඉලක්කය මේ රටේ උඩරට කඳුරට ප්‍රජාව තමන්ගේම ඉඩමක අයිතිය තිබෙන තේ කර්මාන්ත ව්‍යවසායකෙක් බවට පත්කරන ඒ දැවැන්ත කුඩා තේවතු හිමියන් බිහිකිරීමේ විප්ලවය අපේ රජයක් තුල පළවෙනි දිනේ සිට ආරම්භ කරනවායි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා.
අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 20 සිට ලක්ෂ 24ක් දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ දැරණියගල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි. අස්වැසුම වැඩපිළිවෙල රජයේ ප්‍රධානතම සුපසාධන වැඩපිළිවෙල විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමාගේ උදව් ලැබිය යුතු සියලු දෙනාට උදව් කරන්න. අපි මෙතෙන්දි මුණ දුන්න ප්‍රධාන අභියෝගය තමයි හැබෑවට රජයේ ආධාරය අවශ්‍යයට ආධාරය ලබා දීම. අපි දැක්කා ඒකේ ලොකු ප්‍රශ්නයක් අපිට තිබුණා. දැනට අපි මේක පළවෙනි අධ්‍යයන ක්‍රියාත්මක කළා. දැන් අපි දකිනවා මේ අවස්ථාවේදී අපි මුණ දුන්න ප්‍රායෝගික ගැටලු මේ සුදුසුකම් සොයා ගැනීමේදී ඒ වගේම අධ්‍යක්ෂ දින රාජ්‍ය නිලධාරීන් කොහොමද මේකට හවුල් කරගන්නේ ඔවුන් සහයෝග ගැනීමේදී ඒ වගේම අපේ තුල නිර්ණායකයන් වල ප්‍රායෝගික ප්‍රශ්න මේවා ඔක්කොමත් එක්ක අපි ජනාධිපතිතුමා විශේෂයෙන් නියෝග කරලා තිනවා ජනවාරි වල නැවත ඉල්ලුම්පත්‍ර කැඳවීමක් කරන්න. මොකද පිරිසක් ඉන්නවා මේ අවස්ථාවේ ඉල්ලුම්පත්‍ර දාන්න බැරි වෙච්ච පිරිසකුත්. අපි මූලිකව ලක්ෂ 20ක පවුල් ප්‍රමාණයක් තමයි මේකට තෝරාගෙන තිබුණේ. සීමාවක් තිබුණා. හැබැයි ඒ විශේෂයෙන්ම සඳහන් වෙලා තිබුණා අවශ්‍ය විටක පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කළා සීමාව අපිට වැඩි කරගන්න පුළුවන් කියලා. ඒ නිසා දැන් අපි බලාපොරොත්තු වෙනවා මේක පවුල් ලක්ෂ 20 ලක්ෂ 24 දක්වා පළල් කරන්න රටේ උදව් ලබා දිය යුතු ආගේ අවශ්‍යතාවය පිළිබඳ ප්‍රායෝගිකව දකින අත්දැකීම් එක්ක. ඒ සමගින් උදෑසන පුවත් අවසන්. යලිත් හමුවෙමු මධ්‍යහන පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.